බඳිනු ලැබූ ඇතාගේ කතාව මෙසේ අසන්නට ලැබි. සුරට්ට ජනපදයේහි අච්චිමන්ත සීල නැමැති පර්වතයක් විය. ඒ පර්වතයේ ගුහාවක ෂඩවිඥා ලැබූ මහත් රිද්ධි ආනුභාව ඇති රහත් තෙරුන් වහන්සේ නමක් වසයි. ඒ පර්වතයේ ආශ්‍රය කොට වසන එක්තරා ඇත රජෙක්ද හැමදා ඒ තෙරුන් වහන්සේට උපස්ථාන කරයි. එක් වැද්දෙක් ඒ ඇතු දැක උදේනි රට රජුට දේවයන් වහන්ස සුබ ලකුණු වලින් යුත් රජතුමෙකුට යෝග්‍ය වූ ඇතෙක් අසවල් වනයෙහි ඇතැයි දැන් වීය. රජතුමා ඌ අල්ලන්ට සලස්වා තෙරුන් අවට හැසිරෙමින් හඬන්නා වූ ඒ ඇතා උජ්ජේනියට ගෙන්වීය. තෙර නමද රජු දැනගෙන උජ්ජේනියට ඇතා ඉදිරියේ සිටියේ. ඇතා තෙරුන් වහන්සේ දැක සොඬය හිසෙහි තබාගෙන බොහෝසෙන් හඬන්නට පටන් ගත්තේය. තෙරුන් වහන්සේ, පුත්‍රය, උකටලී නොවේව. රජු දකිනතුරු කිසිවක් නොකළ යුතුය කියා ඔහු අස්වසා ගොස් රජු ඉදිරියේ පෙනී සිට මෙසේ කීය. මහරජ, මම එක් ඉල්ලීමක් කිරීම සඳහා වනයෙන් ආවෙමි. ඉතින් ඔබට බරක් නැත්නම් එය කියන්නෙමි. ස්වාමීනි, කොහි සිට එන්නහුද? ඔබ මාගෙන් කුමක් ඉල්වන්නාහුද? කුමක් සඳහා මෙහි පැමිණසේක් දැයි මා විසින් විචාරන් ලදුව කියන මැනවයි රජතුමා කීය. මහරජ, මම සුරට්ට දේශයෙන් උජ්ජේනියට ආවෙමි. ඒ ආවේ මේ යථා නිදහස් කරන ලෙස ඉල්ලීමටය. එය සිද්ධ කරනු මැනවයි තෙරුන් වහන්සේ කීය. ස්වාමීනි, බොහෝ දුර සිට ආසේක. ඔබ වහන්සේගේ ශරීරය ජරාවෙන් දුර්වලය. මේ යථාගේ නිදහස පැතීමට ඔහුගෙන් ඔබ වහන්සේට ඇති යහපත කිමැත්තේ රජ ඇසීය. මහරජ, මේ යථා මගේ ශිෂ්‍යයෙකි, උපස්ථායකයෙකි. ඉතින් මම මොහු නිදහස් කොට නොගන්නේ නම් මේ තෙම මිය යන්නේය. ඌ ඔබ වහන්සේගේ ශිෂ්‍යයා වන්නේ කෙසේද? උපස්ථායකයා වන්නේ කෙසේද? ඌ මරණයට පැමිණෙන්නේ කෙසේදැයි මට විස්තර ලෙස කිව මැනවයි රජු කීය. තෙරුන් වහන්සේ මෙසේ කීසේක. මහරජ, අසනු මැනවි. ඒ ප්‍රවෘත්තිය පිළිවෙලින් කියන්නේ. සුරට්ට ජනපදයේහි පුරාණයේ සිට ප්‍රකට වූ අච්චිමන්ත නම් පර්වතයක් වේ. ඒ පර්වතයේ පසෙක වූ ලෙනක මාගේ වාසස්ථානය වේ. එහි මම සැපසේ වාසය කරමි. මාගේ ලෙන සමීපයේ ඇතින්නක් විසි. ගැබෙන වූ ඕ එහිම පැටියන් වැදී. දරුවන් වැදුව කෙනෙහිම පෙර වෛරිණී වූ එක් යකින්නක් කවුත් ඔවුන් කාදමයි. මේ උපද්‍රවයෙන් පීඩිත වූ ඇතින්න මේ ඇත්පටවා රැගෙන මාගේ ලෙනට අවුත්. තමාගේ සොඩින් ඇත්පටවා රැගෙන මාගේ අතෙහි තබා පැන්වත් කොට මට පාවා දුනි. යකින්න එය දැක එහි අවුත් පැටවා අල්ලන්ට උත්සාහ කරන විට මම ඔහු අතින් වසා ගතිමි. එසේ කළ බැවින් ඌ අල්වාගත නොහැකි වූ යකින්න ආශා විරහිතව නික්ම ගියාය. මහරජ, මෙසේ මට සබදගම්මැති මේ ඇත්පටවා මට උපස්ථාන කරමින් සැමදාහි වසයි. ඔහු මාගෙන් ආචාර ශීලය උගත් බැවින් මාගේ ශිෂ්‍යයෙක් වේ. කුඩා කලපටන් මට සම්බන්ධකම් ඇති හෙතෙම මා නොදැක මරණයට පත්වන්නේය. හෙතෙම යන්නා වූ මා අනුව යයි. සිටින විට සිටි, මා චෛත්‍යයට වඳින විට ඌද වඳි. මා පිඩු පිණිස ගිය විට වූ කෑම සොයා ගොස් මා එන්ට පළමුයෙන්ම ලෙන සමීපයට ඇවිත් සිටි. පිසාචියගේ අතින් මිදුණු හෙතෙම ඔබගේ අතට පත්විය. මහරජ, හෙතෙම සැපසේ වෙසේවා. රජතෙම මෙසේ කීය. මම ඒ යථා මුදන්නෙමි. ඔබ වහන්සේගේ අවවාදයත් අනුශාසනාවත් කරමි. මා අපායෙන් මුදවනු මැනවි. රජුගේ අතින් මිදුණු යථා සතුටු සිතැත්තේ ප්‍රීතිමත් වූයේ මොහොතකින් සුරට්ට දේශයට යන මගට බැස්සේ.
තෙරුන් වහන්සේ ඒ යථා නිදහස් කරවා රජතුමාට අනුශාසනා කොට අහසින් ස්වකීය වාසස්ථානයට වැඩියේය. කල්යාණ මිත්‍රයෙකු කරා එළඹ ඒ යථා යක්ෂණියගෙන්ද රජුගෙන්ද මිදී අපායෙන්ද නිදහස් විය. ඒ අත් රජ ජීවිතාන්තයේ දක්වා තෙරුන් වහන්සේට උපස්ථාන කොට දෙව්ලොවට ගියේය. තෙරුන් වහන්සේ දෙහිදීම අපවත් විය.